ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පිට හත්වන වතාවටත් ඕස්ට්‍රේලියාව හමුවේ පරාජයට පත් වෙනවා එක් දින ලෝක කුසලානයක. ඉතින් මේකේ ආයි ලොකුවට කතා කරන්න දේවල් නැහැ. දැන් ඇතරම මේ ලෝක කුසලානය ගැන කතා කරන්න දෙයක් ඉස්සරහට ඉතුරු වෙයිද කියලා හිතා ගන්නට බෑ. ඉතින් සමහරු ගියයි තරඟ නමයක් තියෙනවා. තුනක් පෙරදුනාට තව හයක් තියෙනවනේ ගහන්න එහෙම කියලා. ඉතින් එහෙනම් ඉතින් අනිත් ක්‍රීඩකයෝ නැත්නම් අනිත් කණ්ඩායම් වල ක්‍රීඩකයෝ නිදාගෙන ඉද්දි තමයි ඒ හයම ගහන්න වෙන්නේ. ඉතින් එහෙම තමයි කියන්න වෙන්නේ. මොකද ක්‍රීඩා කරන විලාසය ගත්තාම ඉස්සරහට තියෙන තරඟ ගහයිද කියලා ඇත්තටම අපි දන්නේ නැහැ. ඊළඟ තරඟේ නෙදර්ලන්ත තරඟය. ඉතින් නෙදර්ලන්තය සෑහෙන හොඳින් ක්‍රීඩා කරනවා. ඔවුන්ගේ පන්දු යෑමේ බලෑණිය අතිවිශිෂ්ටයි. විශේෂම වේග පන්දු යවන බලෑණි. එතකොට එහෙම බලපුවම ශ්‍රී ලංකාවේ පන්දු යෑමේ අංශයට වැඩිය නෙදර්ලන්තයේ පන්දු යෑමේ අංශය හොඳයි. එතකොට ඉතින් අපි දන්නේ නැහැ මොකද්ද වෙන්නේ කියලා. අපි දන්නවා දැන් පළවෙනි කඩුල ගියේ ලකුණු 125 දී පැතුම් නිස්සංක. ඉතින් පැතුම් නිස්සංකයි කුසල් මෙන්ඩිසුයි කුසල් ජනිත් පෙරේරයි වේගෙන් පන්දුවට පහර දෙන්න ගිහිල්ලා තමයි කල්ලු ටික දවාගත්තේ. නැතුව මේ පන්දු යවන්නන්ගේ දක්ෂතා මත එහෙම ආපු ඒවා නෙමෙයි. හැබැයි ඉතිරි ටික පන්දු යවන්නන්ගේ දක්ෂතා මත කල්ලු ටික ගියා. ඉතින් අර තුන්දෙනා ඒ අවස්ථානුකූලව ගහන්න නැති ලකුණු 320ක් විතර ඒ අවස්ථාවේදී ගහන්න පුළුවන් හැකියාවකුත් තිබ්බා. ඒක බලන්නට යන්න ඇති. අන්තිමේට මොන 300ද ලකුණු 200ක් ගහගත්තේ බොහොම අමාරුවෙන්. 209යි ඔක්කොම දැවිලා ගියා. ඉතින් මුලින් ගැහුවොත් මැදින් ගහන්නේ, මැදින් ගැහුවොත් මුලයි අගයි ගහන්නේ, අගින් ගැහුවොත් මුල මැද ගහන්නේ. ඊට පස්සේ පිදිකරුව ටික ගැහුවොත් පන්දු යවන්නෝ ටික හරියට දාන්නේ. ඉතින් කවදාවත් මේ කණ්ඩායම එකට එකතු වෙලා දෙයක් කරයි කියලා අපිට ඇත්තටම බලාපොරොත්තු වෙන්නට දෙයක් අමාරුයි. අර එක පාරම බිඳ වැටීම මේක හිතා ගන්නට බෑ මොකද්ද කියලා නම් ප්‍රශ්නයක් ඇති. මෙතන ප්‍රශ්නේ මොකද්ද කියලාවත් ඇත්තටම හිතා ගන්නට බෑ. ඉතින් මහල ජයවර්ධන වගේ පුද්ගලයන්ගෙත් ඇතරම කීර්ති නාමයට හානියක් වෙන එක තමයි අවසානයේදී වෙන්නේ. මොකද අපි දන්නවා ඉතින් මහල ජයවර්ධන IPL කණ්ඩායමකට ගියාම මේ IPL කණ්ඩායම සාමාන්‍යයෙන් ජයග්‍රහණය කරනවා. ඉතින් ක්‍රීඩකයොත් හරියට ඉන්න ඕනේ මොන පුද්ගලයෝ ගෙනහල්ලා දැම්මත්. නැත්නම් ලෝකයේ ඉන්න ලොකුම පුහුණුකරුවෝ නැත්නම් කවුරු හරි චරිත ගෙනහල්ලා දැම්මත් ඉතින් ක්‍රීඩකයන්ගේ අතේ තමයි වැඩේ තියෙන්නේ. ඒ චරිත වලට ගිහිල්ලා පිටිය මැද ක්‍රීඩා කරන්න බෑ. ඉතින් මේක දන්නේ කොහෙන්ද විසඳෙන්න තියෙන්නේ කියලා. නිකන් අර පොල් ගහලා වගේ හේන ගහලා යනවා වගේ තමයි ඇත්තටම පරාජයට පත් වෙලා යන්නේ. ඉතින් ඇත්තටම මේ වගේ වචන කියන්න වෙච්ච එක ගැනත් කනගාටුයි. ඉතින් මොකද්ද දන්නේ නැහැ. අවංකව දන්නේ නැහැ මොකද්ද කියලා. තේරෙන්නෙත් නැහැ. තේරුම් ගන්නත් බෑ. විශ්ලේෂණ නම් මනම් ලොකු ටෝක් දීලා වැඩකුත් නැහැ. මේ දත්ත වැඩකුත් නැහැ. මොන මගුලක්වත් වැඩක් නැහැ ඇත්ත වශයෙන්ම. මේක තේරුම් ගන්න එක අමාරුයි. ඒ කියන්නේ කොහෙද මෙතන වැරද්ද තියෙන්නේ කියලා අපි දන්නේ නැහැ. දැන් මුල ඉඳලම හරියට ගැහුවේ නැත්නම් ප්‍රශ්නයක් නැහැ. 125ක් ගහලා පන්දු අර 21ක් වෙනකොට ඉතිරි ලකුණු 84කට විතර විකට් 10ම කැඩලා යනවා පන්දු අර 20ක් විතර අස්සේ. ඉතින් අර ඇඩම් සැම්පහම මේ තරඟාවලියේ හොඳටම ගුටි ගාපු පන්දු යවන්නේ කොන්න පොරක් කරලා උස්සලා තිබ්බා. ඒක එහෙම තමයි සාමාන්‍යයෙන් කරන්නේ ඔය ලංකාව කබ්බු ෆෝම් කරනවා කියලා තමයි ඔයාලට සාමාන්‍යයෙන් කියන්නේ අපේ ඉස්සර ප්‍රේක්ෂකයෝ. ඉතින් මේක තේරෙන්නේ නැහැ මොකද්ද කියලා. ඉතින් මම කලිනුත් කිව්වා ඕස්ට්‍රේලියාව ෆෝම් කරලා තියයි දන්නේ නැත්නම් අපි ෆෝම් වෙයි දන්නේ නැහැ කියලා. ඔන්න ඕස්ට්‍රේලියාව ෆෝම් කරලා තිබ්බ අවසානයේදී දැන් ඔන්න ඕස්ට්‍රේලියාවට හොඳ අවස්ථාවක් තියෙනවා ඉස්සරහට යන්න. ඔවුන් අසරණ වෙලා හිටියේ ඇත්තටම. ඕස්ට්‍රේලියාව එනවා 8 වෙනි ස්ථානය දක්වා. දැන් පොයින්ට් දෙකක් තියෙනවා. ඉතින් 4 වෙනි ස්ථානය විවෘතයි. ඔය කාට වුණත් ජයග්‍රහණය කරන්නට පුළුවන්. ඉස්සරහට යන්න පුළුවන්. ඉතින් ලංකාවට තව තරඟ 6ක් තියෙනවා. ඒ 6ේදී කොච්චරක් ජයග්‍රහණය කරගයිද කියලා තමයි දැන් තියෙන බය. මේ සෙමි ෆයිනල් යන කතන්දර ලොකු වැඩි. ඇත්තටම ලොකු වැඩි කියලා හිතනවා දැන් නම්. ඉතින් ඒ ලොකු කතා කරන්න නෙමෙයි තරඟ 6න් කීයක් ඉතිරි තරඟ 6න් කීයක් ජයග්‍රහණය කරලා ජාම් බේරගෙන නම්බුව බේරගෙන එන්නට පුළුවන් වෙයිද කියලාවත් අපි ඇත්තටම දන්නේ නැහැ. නායකයෝ මාරු කරා හරි පිටිකරුවෝ මාරු කරා හරි දැන් ඉතින් ඔයිට වඩා දේවල් උතන මාරු කරන්නත් නැහැ. ඉතින් ලංකාවෙන් කවුරු ගෙනියන්නද දැන් සමහර කට්ටිය හොයන්න වෙනවා කවුද ගෙනියන්නේ කියලා. ඉතින් තේරින් කමිටෝ වගේ ඔය ලොකු කට්ටිය අවුරුදු ගණන් 30 යන අවුරුද්දක් දෙකක් 30 ලෑස්ති වුණෙත් නෑ ඒවට. LPL ගහලා අවසාන මොහොතේදී හිටපු කට්ටියත් නැති කරගත්ත. ඉතින් අපේ පන්දු යැවීමේ අංශයවත් හොඳට තිබ්බනම් මේ තරඟාවලිය ගොඩදාගන්න තිබ්බා. මේ පිටිකරණය කොහොම වුණා ඉඳලා හිටලා හරි ගහන හින්දා. නමුත් පන්දු යැවීමේ අංශයත් ඇත්තටම දැන් ඕස්ට්‍රේලියානු තරඟයේ පන්දු යවපු විදිය දැක්කහම කීයක තැන්වල පන්දු යවනවා හරියට යවනවා. ඉතින් දිල්ෂාන් මදුශංක නම් හොඳින් පන්දු යවුවා. ඒක ප්‍රශ්නයක් නැහැ. ලහිරු කුමාරට පන්දු අර 4ට 47ක් ගහලා. පන්දු අරක වේගේ 12ක් විතර. ඉතින් එතනම
ලකුණු 50ක් විතර ගිහිල්ලා ලකුණු 209. තව 150ක් විතර තමයි ගහන්න තියෙන්නේ. ඔන්නෝග තමයි ඉතින් කවුද දාන්නේ? ඉතින් ඔය වෙනකොට කවුද දාන්නේ කියලාවත් දන්නේ නැහැ. ඉතින් එහෙම එකපාර ලෝක කුසලානියකට මේ ලංකාවේ ඉන්න ඩොමෙස්ටික් ගහන ක්‍රීඩකයෝ ගෙනිහිල්ලා ගහන්න බෑ. ඉතින් ඔය කාලයක් තිස්සේ ක්‍රිකට් ගහපු කට්ටිය ඉතින් මේගොල්ලන්ව ලෑස්ති කරේ ඔය බලධාරීන් තමයි. ඉතින් බලධාරීන් තමයි වගකීම් බාර ගන්න ඕනේ ක්‍රීඩකයෝ විතරක් නෙමෙයි. අතරම ක්‍රීඩකයන්ට විතරක් බැනලා මේක හරියන්නේ නැහැ. ක්‍රීඩකයන්ට විතරක් ඔක්කොම දීලා ඉවරලා අන්තිමේට ඔය ආස්සෙ කට්ටිය හැංගෙයි. ඉතින් විවේචනය කරනවා නම් ඔය පළුවේ යවනවා නම් ගුණ හරමෙන් බයිනවා නම් ඔය අපි කතා කරන්නේ ක්‍රීඩකයන්ට විතරක් බයින්න යන්න එපා. එකයි මගේ යෝජනාව. මේක මෙතෙන්ට පත් කරේ. නැත්තම් ලෝක කුසලාණයක් තියනවා කියලා අවුරුද්දක දෙකක ඉඳලා ලෑස්ති වුණේ නැත්තම් කවුරු හරි ඔය ඔස්තරලා කවුරු හරි බලධාරීන් අන්නේ ඒගොල්ලොනුත් හොයාගන්න හොයාගෙන විවේචනය කරන්න නම් එක්ක. එච්චරයි කියන්න තියෙන්නේ. ඉතින් අපි දන්නවා සමහර හොඳ කට්ටිය අයින් කරා පුහුණුකරුව වුණත් එන්න බලාගෙන හිටපු කට්ටියට අවස්ථා දුන්නේ නැහැ. තමාගේ කැමැති කට්ටිය තමයි උතන ඉන්නේ. ඒවත් කතා කරන්න ක්‍රීඩකයන්ගේ විතරක් පළු අරින්නේ නැතුව නැත්තම් හතර හන්දි කැඩෙන්නේ කියලා කියන්නේ නැතුව. මගේ යෝජනාව ඒකයි. ක්‍රීඩකයෝ විතරක් නෙමෙයි. ඉතින් අවසානයේදී අපිට පේන 11 15 අල්ලගෙන ඔය 11යි 15යි දන් ඉදිරියට යන ගෙනියන්න ලෑස්ති වෙන්න එපා. අනෙක් කට්ටිය සල්ලි අරගෙන යටින් මාරු වෙනවා. ඉතින් අන්තිමට ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව නැති වෙච්ච එක විතරයි වෙන්නේ. ක්‍රීඩකයෝත් නැති වෙනවා. ප්‍රේක්ෂකයෝත් නැති වෙනවා. රටත් නැති වෙනවා. අරගොල්ලන් සල්ලි අරගෙන ගානක් කපාගෙන මාරු වෙනවා. ඉතින් විවේචනය කරනවා නම් හරි තැන් හොයාගෙන විවේචනය කරන්න කියලා තමයි අපිට කියන්නට තියෙන්නේ. ඉතින් කනගාටුයි කොහොම වුණත් වෙච්ච දේ. ඉතින් මං මුලින්ම කිව්වා පළවෙනි තරඟ තුන ජයග්‍රහණය කරන විදිහ අනුව නැත්නම් පළවෙනි තරඟ තුනෙන් එකක් හරි ජයග්‍රහණය කරොත් අපිට ඉස්සරහට යන්නට පුළුවන් වෙයි කියලා. ඉතින් දැන් ඔන්න තරඟ තුනම මොකද ඒ තරඟ තුනම ප්‍රබල තරඟ තුනක් අය කතා දෙකක් නැහැ. නමුත් ඒ ක්‍රීඩා කරපු විලාශය බලපුවම ඉතින් පළවෙනි තරඟේ ටිකක් හොඳින් ක්‍රීඩා කරා. දෙවෙනි තරඟයත් පිටිකරු හොඳින් ක්‍රීඩා කරා. තුන්වෙනි තරඟේ වෙනකොට කවුරුත් හරියට ක්‍රීඩා කරේ නැහැ වගේ එකක් තමයි පේන්න තියෙන්නේ. අසරණයි කියලා තමයි. ඇත්තටම කණ්ඩායම අසරණයි කියලා පේනවා තරඟේ බලනකොට. මොකද්ද වෙන්නේ කියලා අපි දන්නේ නැහැ. කවුරු හරි පොල් ගෙඩියක් ගැහුවා වගේ තමයි අවසානයේදී තරගයේ පරිදිලා ගියේ. මොකද පන්දු වාර 21ක් වෙනකන් ශ්‍රී ලංකාව තමයි ඉස්සරහින් හිටියේ. ඒ කියන්නේ ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරයි කියලා සමහර වෙලාවට මේ ජාත්‍යන්තර විස්තර ਵਿਚාරකයෝ කතා කරා. තරගයේ පටන් ගන්නට කලිනුත් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරයි කියලා හිටියේ. මොකද ඕස්ට්‍රේලියාව සෑහෙන පහලින් හිටියේ. පැට් කමින්ස්ගේ පළවෙනි ලෝක කුසලන ජයග්‍රහණය මේක. පැට් කමින්ස්ව අයින් කරන්න ඕනේ කියලාත් කතා කරා මේ තරගයට කලින්. ඔහු සුදුසු නෑ ස්මිත් වගේ නායකෙක් දාන්න ඕන කියලා. මේ තරඟේ පැරදුනා නම් එහෙම වෙන්නටත් ඉඩ තිබ්බා. ඉතින් ඔවුන්ගේ ප්‍රශ්නේ දැන් විසඳගත්තා. ඔවුන් ප්‍රශ්නයක් නෑ. ලංකාවට ගහලා ෆෝම් වුණා. අර කබ්බු ෆෝම් වුණා කියලා තමයි කියන්නේ තියෙන්නේ අන්තිමේට. කොහොම හරි වැඩේ ගොඩ. ඉතින් දැන් බඩු භාගයක් අකුලන් හිටියට ප්‍රශ්නයක් නෑ. ඉතින් එන්න තමයි තියෙන්නේ පුළුවන් හැකි ඉක්මනින්. ඉතින් දැන් ගිය පවට ඉතිරි තරඟ හයත් ගහන්න වෙයි. ඉතින් බලමු කීයක් ජයග්‍රහණය කරයිද කියලා. ඇත්තටම එක තරඟයක් හරි ජයග්‍රහණය කරගත්තොත් ලොකු දෙයක්. ඇත්තටම ඒක සෑහෙන ලොකු දෙයක්. මේ ක්‍රීඩා විලාශය අනුව ඒ කියන්නේ මේ තුන් ඉරියව්වම නැත්නම් පිටිකරුව මුල මැද අග ඒ වගේම පන්දු යවන්න පන්දු රකින්න මේ ඔක්කොම එකට හරියට සෙට් වුණොත් එක දවසක් හරි ඇත්තට මේක වාසනාවක් දැනටම පේන තියෙන විදිහට මේගොල්ලන් එක 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 يعني එකක් හරි ගියොත් අනිත් සියලු මේවා හරියන්නේ නැහැ. ඉතින් එහෙම කණ්ඩායමකට යන්න අමාරු වෙයි ඉස්සරහට. ඉතින් ඇත්තට මොනවා වෙයිද කියලා අපි දන්නේ නැහැ. ශ්‍රී ලංකාවේ ක්‍රිකට් වලට ඉතින් අපිට තියෙන්නේ ප්‍රේක්ෂකයෝ විදිහට ශ්‍රී ලංකාවේ ප්‍රේක්ෂකයෝ විදිහට මේවා බලලා දුක් වෙන එක නෙමෙයි. ඇත්තටම හොඳ තරඟාවලියක් බවට පත් වෙයි සහ අනෙක් ප්‍රබල කණ්ඩායම් ක්‍රිකට් ක්‍රීඩාව හොඳට ක්‍රීඩා කරයි. එතකොට අපිට ක්‍රිකට් කියන්නේ ඉතින් අපේ කණ්ඩායම් වෙන්න ඕනේ නැහැ. අවසානයේදී අපි හිත හදාගන්න පුළුවන් එහෙම තමයි. ප්‍රබල කණ්ඩායම් හොඳ ක්‍රිකට් ක්‍රීඩා කරනවා. ඒ කණ්ඩායම් වල ක්‍රිකට් ක්‍රීඩාව බලලා ඒකේ සතුට භුක්ති විඳින්න පුළුවන් නම් අපිට කිසිම පීඩනයකුත් නැහැ. මොකද අපේ රට ජයග්‍රහණය කරන්න ඕනේ කියලා අපි බලන්නේ නැහැ කිසි දෙයක්. මේ අනිත් ක්‍රීඩකයෝ ක්‍රීඩා කරන විදිහ අපිට රස විඳින්නට පුළුවන් නම් සහ අපි ඒකට දැන් පුරුදු වෙන්නට ඕන. එහෙම පුරුදු වුණොත් අපේ ඇත්තටම අර අපිට එන දුක ඒ අපිට එන කම්පාව ඒව නැතුව අපිට හොඳ ක්‍රිකට් එකක් භුක්ති විඳින්න පුළුවන් නැත්නම් රස විඳින්න පුළුවන් කියලා තමයි කියන්න තියෙන්නේ. අනෙක් කණ්ඩායම් ගැන අපි හොඳට අවධානයෙන් හිටියොත්. ඉතින් දැන් දකුණු අප්‍රිකාවයි නෙදර්ලන්තයයි තමයි තුන්වෙනි තරඟේ ක්‍රීඩා කරන්න තියෙන්නේ. දැන් බලමු මේක මොකද වෙන්නේ කියලා. ඒක 17 වෙනිදා තමයි පැවැත්වීමට නියමිතලා තියෙන්නේ. ඉතින් වැඩි දේවල් කතා කරලා වැඩක් නැහැ. ගොඩක් දේවල් එක එක වංගු දදා සුද්ධ කර කර කතා කරන්න පුළුවන්. මේක මෙහෙමයි අරක මෙහෙමයි අරක මෙහෙම වුණා නම් කිය. එහෙම කතා කරලා වැඩක් නැහැ. අපි අපිමම රවට්ටා ගැනීමක් තමයි. ඒ නිසා ඔය ඇති ඔය කතා කරලා මුකුත් වෙනස් වෙන්නේ නැහැ. අපි හැමදාම කතා කරනවා විතරයි මුකුත් වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මම නම් ප්‍රාර්ථනා කරන්නේ ඉදිරි තරඟ 6න් පුළුවන් නම් එකක් හරි ජයග්‍රහණය කරන්න. එහෙම වුණොත් ඒකත් ලොකු ජයග්‍රහණයක් දැන් තියෙන කණ්ඩායමේ හැටියට. channel එක subscribe කරන්න. සීනුව ඔබලා වැඩසටහන් ආපු ගමන්ම දැනගන්න.